මේක ගොවියෝ දැනගන්න ඕනේ. හතර මං හන්දියක් නේරවල් වල නැහැ. ඇයි බලේ නැහැ. හරි අද අපිට රෝමානු උලන්දේසී නීති ගැන්නුවට අපේ සිංහලයේ නීති විශාල ප්‍රමාණයක් තිබුණා. සිංහලයේ නීති හේනට වෙන නීතියක් කුමුරට වෙන නීතියක් එහෙම. මේ රටේ ජනතාව කෑ ගහනවා පාට බැහැලා කුමුරු අතහැරලා. කුමුරු කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අහස කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අකුණු කෑ ගහනවා අපි එන්න ලෑස්ති අපි පොර දෙන්න ලෑස්ති. අපට අමතකව ගිය අපේ වාරි ක්‍රමය, ආහාර රටාව, අපේ ජීවන ක්‍රමය, යටගියාවෙන් මතු කරගත් පාරම්පරික කෘෂි විද්‍යාවේ අරුමය, අපේ සරු අස්වන්න, සීහෙල අස්වන්න. ආයුබෝවන්. පළවෙනි දෙවෙනි හිය හාලහෙම උඩ බිම් බලලා ඔන්න දැන් යලකන්නේ වපුරන්නයි සූදානම් වෙන්නේ. මේ සීහෙල අස්වන්න. දවස ගානේ වර්ධනය වෙන ගොබවල් පැල ඇටිත් තියෙනවා. ඒවා ආගන්තුකයි. මේ රටට රසායනික පොරත් එක්ක ඒ බීජ ආවා කියන එක මට ඒකට විරුද්ධ වෙන්න බෑ. මට මිනිසු ගාව තියෙන කතන්දරයක්. මේ එකක් තමයි මේ දියගෝවා කියන එක. මේක දියගෝවා කියලා නෙවෙයි, ගෝවා කොලේවායි කොලේ තියෙනවා. ජපන් ජපර කියලා තියෙනවා. මේක අද ගහත් තිබුණොත් මේ කන්නේදී ඊළඟ කන්නේදී මේකේ ගස් 100ක් බෝ වෙනවා. එහෙනම් දැකපු තැන ගලවන්න නැත්නම් අපේ කම්මැලි ගොවියෝ ඒක කරන්නේ නැහැ. ඒක නගලට යට කරපුවාම කුණු වෙනවා කියලා හිතාගෙන හානවා. හේතුව වුන් වටහා ගන්න වල්පැල ඇටිය. මම එනකොට මේ හර තිබුණේ පැල කීපයක් විතරයි මේකේ. ඔය උඩහා ලියදි වල. එතකොට ඒ ලියද දැක්ක ගමන් නගුල නවත්තලා ඒක අරන් දැම්මොත් කරුමේ අපි විඳලා ඉවර කරන්න ඕනේ නැහැ. අපි කියන්නේ කරුමේ විඳලා මෙවර ගන්නවා කියලා. නැතුව ගෙවන්න බෑ කියලා. එහෙනම් සිද්ධාර්ථට සිද්ධ වුණානේ අවුරුදු 6ක් කරුමේ ගෙවන්න. හැ වැරදි නිගමනයක් හින්දා. ඊට පස්සේ ඒක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා විමුක්තිය අවබෝධ කරගන්න පුළුවන් වුණේ නිවන. එතකොට ඒ වගේ මේකෙත් ඒක කරුමේ ගෙව විඳලම ඉවර කරන්න ඕනේ නැහැ. ඒ පැලෑටි ටික ගැලෙවුවනම් හරි. එතකොට මල් පිපෙන්න කලින් දැන් මොකද තව සතියෙම දෙකේ මල් පිපෙනවා. මල් පිච්ච ගමන් ඇට වැටෙනවා. මේක ගොවියෝ දැනගන්න ඕනේ. කුඹුරට ආපු එන ගොවියෙක් එනවා නම් එයාට සුදුසුකම තියෙනවා කුඹුරට එන්න. ඔහු නියරගෙන දැනගන්න. නියරවල් දෙකක් එකට මේ හතර මං හන්දියක් නියරවල් වල නැහැ. ඇයි බලේ නැහැ. එයින්ද නියරවල් කඩන්නේත් තැන් තැන් වලින්. ඒක තමයි බුදුහාමුදුරුව සිවුර කොහමද යහපුවම අර කුඹුරේ ලියද්දවා එක බහන්න කියලා කිව්වේ. ඒකට හයිය තියෙනවා. කපලා එහෙම මැව්වේ ඒකට. එතකොට මොකද සිවුර කපකව නෙවෙයි මිනිය වහන්න ගෙන්ච රෙදි කඩනේ. ඒ කියන්නේ බග්නාසාර කඩ කියලා කියන්නේ. බග්නාසා කියන්නේ මිනිය වහන්න රෙදි කෑල්ල. ඒක මේ විදිහට කපලා බහන්න කිව්වෙත් ඒකයි. එතකොට ඒව ඉඳන් කුඹුරේ දැනගන්න ඕනේ. වතුර හරෝන හැටි එහි තියෙන වල්පැල හැටි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ උත්සාහ ගන්නේ දැන් මම මේ උත්සාහ ගන්නේ අද නැකතට වැපුරුවට පස්සේ ආපහු මට ආයේ කන්නයක් යනකම් වෙන්න බැහැ. ඊළඟ කන්නේ මේක දෙගුණ තෙගුණ වෙලා. එවැනි පැලැටි දෙකයි මේ කුඹුරේ තියෙන්නේ. එකක් තමයි මේ කහපාට මල් පිපෙන මෙන්න මේ පැලැටි. මේවට නමක් නැමේ තියෙන්නේ. මේකත් යායට බෝ වෙනවා. දැක්කතන ගලවන්න ඕනේ. මේ මඩයට බෝ වුණාට ආපහු පැලවෙලා එනවා. දණ්ඩ පැලවෙනවා. අන්න ඒ ටික හඳුනගත්තාම මෙච්චරයි. ඒ තියෙනවා අර ඈත පේනවා. ඒකට කියන්නේ නිදුකුම්බ යෝධ නිදුකුම්බ ගස් වගේ අකර යෝධ නිදුකුම්බ ගස් 2යි 3යි තිබුණේ මේක. අර තියෙන උඩා. ඒ ඉඩම මට අයිති නැහැ. එහෙනම් මට ඒක කපන්නත් බෑ. නමුත් හෙට ඉඳලා ඒක මට අයිති වෙනවා. හෙට ඔකට ඔප්පුව ලියනවා. එතකොට මම යෝධ නිදුකුම්බ ටික අයින් කරනවා. ඒක තියෙනකන් යෝධ නිදුකුම්බ මේක දිගේ යනවා. වල් පැලෑටි මර්ධනය කරන්න නම් වල් පැලෑටි හඳුනා ගැනීම අතිශයින් වැදගත්. සීහෙල වපුරන්නේ අන වෙලාවේ අපි අපේ ගුරුතුමා ගාවට යන්නයි හදන්නේ. වපුරන නැකත කීයටද මේ දැන් යෙදිලා තියෙන්නේ? 8කුත් ගානට. ඔව්. 8:40 ගානකට. දශමයට මේක කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. අපේ නැකත් පත්‍රය අතේ තියාගෙන ඉන්න කට්ටිය. ඔව්. මම ගමරාල. ගමරාලගේ වැඩේ මේක පාලනය කරන එක. නැකත්රාල තමයි නැකත කියන්නේ. නැකත්රාල ඒකට එන්න ඕනේ. අපිට තොවිල් පහක් තියෙනවා. ඔව්. ගමරාල කියන්නේ ගමරාල ආර් කියන්නේ ආරච්චිල. ඊට පස්සේ නැගත් මහත්තයා, ඊට පස්සේ කට්ටදි මහත්තයා, ඊට පස්සේ හේනේ මාමා, ඒකම මේ හාමුදුරු නියෝජිත කරන ඇබිත්තියා. මේ තොයිල් පහ බලාගන්නේ ගමේ සංස්කෘතිය, කෘෂි සංස්කෘතිය. ඔව්. එහෙනම් මෙහි අස්වනු රැක ගැනීම, වැපුරුවට පස්සේ රැක ගැනීමම සියල්ල කරන්නේ ඒ සියල්ල අවසානයේ කොතනේ වැරද්දක් වුණොත් මේක විභාග කරන්නේ මේ තොයිල් පහ. යම් කිසි විදිහකින් අපි අර පැල් තියෙනවා පේනවා නේද? මේ පැල් තියෙනවා. මේ පැල් වලට රැය 7 වෙනකොට මිනිස්සු එන්න ඕනේ. හ්ම්. ආරච්චිලා වේවැලකුත් අරගෙන ඇවිල්ලා කෑගහලා කියන්න ඕනේ
ඊට බැහැලා පැයක් වුණා හූ කිව්වෙත් නැ ගිනි බෙලෙව්වෙත් නැ පැලට ආපු එක කවුද නාපු එක කවුද දන්නේ නැ මම සිරිසේනට වේ වෙලා දුන්නෝ කියලා කෑ ගන්නවා සිරිසේන වේ වෙලා අරචිර රජකල වෙච්චරයි සිරිසේන වේ වෙලා අරගෙන යනවා මෙතෙන් මෙතෙන් දෙනවා ඇවිල්ලා කියනවා ඊට බැහැලා පැයක් වුණා පැලට ආපු එක කවුද නාපු එක කවුද දන්නේ නැ ගිනි බෙලෙව්වෙත් නැ හූ කිව්වෙත් නැ මම පියදාසට වේ වෙලා දුන්නෝ කියලා කියනවා පියදාසත් වේවැල අරගෙන ඊළඟ තැනට යනවා මේ විදිහට වේවැල රවුම යන්නේ අර පුංචි සත්තු එන වෙලාවට උන් මගරින්න උන් එතකොට ඒ සද්දෙට උන් එන්නේ නැහැ එතකොට සර් මේ වේවැල දෙන්නේ එම නැත්තම් ගිනි මැල ගහන්නේ හූ කියන්නේ මේ තුන සිද්ධ වෙන්නේ මොකටද පැලට ආපු ගමන්ම ඔව් ආවා කියලා අනිත් කටේ දැනගන්න දුන් ගහන්න ගිනි මැලයක් පතු කරනවා හා ඊට පස්සේ හූවත් තියෙනවා හා මේක හරියට කෙරුණාද බලන්න තමයි ඒ රාජකාරිය තමයි ආරච්චිලේ රාජකාරිය. ඔව්. ආරච්චිල වේවැලක් අරගෙන එනවා. වේවැල කියන්නේ නියෝගේනේ. ඔව්. වේවැල ගෙනලා තමයි ඉස්සල්ලාම එක්කෙනාට දෙන්නේ අර කියාපු දෙය කියලා. හා. මොකද්ද? ඊර බැහැලා පැයක් වුණා. ගිනි වෙලෙව්වෙත් නැහැ. හූ කිව්වෙත් නැහැ. පැලට ආපු එක කවුද? නාපු එක කවුද දන්නේ නැහැ. ඕම් මන් සිරිසේනට වේවැල දුන්නෝ කියලා කෑ ගන්නවා. හා. කියලා එයා ගෙදර යනවා. ආරච්චිල. ඊට පස්සේ සිරිසේන වේවැල අරගෙන ඊළඟ පැලට යනවා. ඒ එතකොට දැන් මොකද වෙන්නේ? එයා යනකොට එයාගේ ඉව එයාගේ මිරිස් ගඳට සත්තු මගහරිනවා. එන්නේ නැහැ. පොඩි සත්තු එන්නේ. එහෙම දිගටම පැල්ලේ කොම රවුම ගිහිල්ලා එනකොට මේ පොඩි සත්තු එන එක නවතිනවා. ඊට පස්සේ ආරච්චිලා ආයෙනවා. ආරච්චිලා ආයෙන්නේ මිනිගෙඩියක් කරා. මම මේ කියන්නේ පරණ ඉතිහාසයේ මේ රටේ තිබුණු හේන් ඉතිහාසය. මිනිගෙඩියත් තරම් අර විදිහටම කෑ ගහනවා. කෑ ගහලා අර පැයක් වුණා කියන කතන්දරේ කියන්නේ මේ ඔන්න මම සිරිසේන්ට මිනිගෙඩිය දුන්නෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ මිනිගෙඩිය. දැන් මිනිගෙඩිය ටකන් ටකන් සද්දෙත් එක්ක එන්නේ ඔය ගෝනු මූ අරෙමනේ. ඒගොල්ලොත් මගහරිනවා. ඊට පස්සේ ආරච්චිලා එන්නේ පන්දමත් අර. පන්දම එන්නේ මහයත් ඇනවට, අලිය ඇනවට. පන්දමත් ඔය විදිහටම හේන වටේ යනවා. ආරච්චිල රාජකාරිය ආරච්චි හදේර කරලා. හේ මිනිසුත් දැන් පැල්වල ඒ රාජකාරිය හරියට කරන්න ඕනේ. ඒ රාජකාරිය කරනකොට මේ මිනිසුන් නිින්ද යනවනේ. නිින්ද යන එක නවත්තන්න තමයි සීපද කියන්නේ. සීපදෙන් එක පදයයි කියන්නේ. පද හතරම කියන්න තහනම්. අනිත් එක්කෙන පදේ අල්ලන්න ඕනේ. ඕන් එනවා පදේ අල්ලන්න කියලා අපේ ගම්වල වචන එන්නේ මේ පදේ අල්ලීමේ. දැන් අපේ අතන එක්කෙනෙක් ගලා කියනවා. බට දඬු දකින තැන බට දඬු රැකිල්ල කියලා කෑ ගන්නවා බට දඬු දකින තැන රැකිල්ල තියෙනවා අනිත් එක්කෙන කෑ ගන්නවා උණ දඬු දකින තැන උණ දඬු රැකිල්ල කියලා කියනවා ඊට පස්සේ අනිත් එක්කෙන කියනවා වතුර වැටෙන තැන හොල්මන් කුරුල්ලා ඒ කියන්නේ මේ දිය හොල්මන ගැන කියාගෙන ආවේ අනිත් එක්කෙන කියනවා කියන්න දෙයක් නෑ කියනවා සිව්පද කියන හපනෙක් මෙහෙ වරෙල්ලා ඔන්න සිව්පදේ පැල් හතරක ගියා පරදින්නේ අනිත් එක්කෙන කියනවා එවෙලෙම කන කෑම එවෙලෙම යයි යහක. ඇයි? ඇයි අර වතුර පිරුණා හැලෙනවනේ. ඈ? එතකොට අනිත් එක්කෙනා කෑ ගහලා කියනවා කොණක් ගිහින් වදිනවා දුටුවා ගලක. ටොක් ගල හද දෙන්නේ කියන්නේ. එයා කෑ ගහනවා. එතකොට අනිත් එක්කෙනා කෑ ගහලා කියනවා එහෙම කෙනෙක් ඉන්නවා දුටුවා වෙලෙක. අනිත් එක්කෙනා කියනවා අනේ අනිච්චං උන්දෑ විඳින දුකයි. කනවා වමනේ කරනවා වදිනවා ටොක් ගාලා. දැන් බලන්න කොයිතරම් සුන්දරද. දිය හොල්මන දියහොල්මන පුළුවන් මට දියහොල්මන අරේ මං හයි කරලා තියෙනවා ඒ දියහොල්මන මං තමයි ජනතාවට පෙන්වන්න ඕනේ එතකොට සමි දිය හොල්මන කියන එක පාවිච්චි කරන්නේ සතුන් එලවන්න. ඔව්.
සතුන් බිය කරන්න. ඇයි මේක හදන්නේ? ඇත්තට වතුර ටිකක් වැටෙනවා අර උණලිය. බටදණ්ඩ හිල් කරලා උණලියකින් ඔක කරු දිහ කරවලා තවටලා දවටලා තියෙනවා. ඒකට වතුර වැටෙන හදනවා. ඒතර වතුර වැටලා වතුර පිරිච්ච ගමන් වතුර ටික හැලෙනවා. හැලෙනකොට අරි පැත්තකින් ගලේ වදිනවා. මේක තමයි දිය හොල්මන්. එළිය වැටගත් ටං ටොං ගග කීපයක් දිය හොල්මන් තියෙනවා. සත්තු එන සත්තු එනවට වැඩි වේගෙන් අපවැටලා යනවා. අපිට ඕනේ සත්තු බලවාර ඉන්නනේ. ඒක තමයි දිය හොල්මන්. එතකොට ඒ සිව්පදේටත් දිය හොල්මන සම්බන්ධ වෙලා මම කිව්වේ ඒකයි. සිව්පද කියන අය ඉතින් ඔහොම දිගටම තරංගෙට සිව්පද කියනවා. ඔය අස්සේ බැරි වෙලාවත් සිව්පදේ නැති වෙයි. එකෙනි පදේ අල්ලන්නේ. ඒ මොකද නිඳ ගිහිල්ලා? නිඳ ගිහිල්ලා නෙමෙයි හොරෙන් ගෙදර ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ කොටු පැනලා. කොටු පැනලා. ඔය කොටු පනිනවා කියන්නේ ඒක. එයා කොටු පැනලා. ඈ? දැන් ඒකේ නැහැ. එතකොට ඒ පාළුව තනින් පැනලා ගිහිල්ලා. එතකොට අනිත් එක්කෙනත් අනිත් එක්කෙනා අල්ල ගන්න ඕනේ මේ වගේ කීම ගන්න. හැබැයි පව්ව දාට නඩුවක්. කවුරුද ඉස්සරහ නඩුව ෆයිල් කරන්නේ? නඩුව යන්නේ අර අපේ තියෙන තොවිල් පහට. දැන් තොවිල් පහ රැස් වෙලා ඉන්නවා ගහ ගාව. කුඟක් මී ගහක් වගේ දැන් තමයි තොවිලේ නඩු ආන තැන. ඇයි යක්ෂ සේනාධිපතිව මී ගහේ උල්ලලා බලාගෙන මේකට දඬුවමට දෙන්නේ. එතකොට කියනවා ඊයේ මෙහෙම වුණා. ඊයේ ඊදියක් පැන්න පැටවුත් එක්ක මෙයාන හින්දා දඬුවම වේවැල් පාර පහයි. ඇයි මහා විනාශයක්. පැටව පැනපුවම ඔක්කොම පාගල දානවා. ඒ වේවැල් පාර පහක් මෙහෙම ගහනවා. ඒක බාර ගන්න මොනේ. ඌරෙ පැන්නා. ඒක වේවැල් පාරයි. ඌර කෑව ගියා යන්න. එහෙනම් දඬුවම් වල තියෙනවා සතාගේ හැටි. සතා ආපු විදියට දඬුවම් ලැබිතුවා නීති පද්ධතියක්. හරි අද අපිට රෝමානු ලන්දේසී නීති ගැන්නුවට අපේ සිංහලයේ නීති විශාල ප්‍රමාණයක් තිබුණා. සිංහලයේ නීති හේනට වෙන නීතියක් කුමුරට වෙන නීතියක් එහෙම. එතකොට ඒ දඬුවම් බාර ගන්න ඕනේ. එහෙම නැතුව මොකද වෙන්නේ? තොවිල් පහ මෙයව මගහරිනවා. දැන් අපි කියන්නේ සංඝ ආඥාව පනවන්න හදනවා දැන් මේ වෙලාවේ. සංඝයා වහන්සේලා කියන දේ පිළිගන්නන් නම් පාලකයෝ සංඝ ආඥාව. මොකද පින්කම් ගෙදරකට යන්නේ නැහැ. දානයක් බාරගන්නේ නැහැ. තුන් මාසේ පින්කමට එන්නෙත් නැහැ. හත් දවසේ පින්කමට යන්නෙත් නැහැ. පාන්සුගුලට වැඩම කරන්නෙත් නැහැ. සංඝාඥාවක්. කොන් වෙනවා සංඝාඥාවක් කියන්නේ බරපතල දඬුවම. ඒක. ඉතින් ඒ වගේ ඒ ආඥාවට ඒගොල්ලෝ යටත්. මොකද? තොවිල් පහේ ආඥාව. ආරච්චිලා ඉඩමක් දෙන්නේ නැහැ. වගා කරගන්න. ඉඩම් අයිතිය තියෙන රජුරුවන්. රජුරුවන්ගෙන් ආරච්චිලා තියෙන දෙන්නේ නැහැ. එතකොට නැකතක් හදලා දෙන්න එන්නේ නැහැ. ඈ කට්ටන් දිහා බෙහෙතක් වෙදකමක් කරන්න එන්නේ නැහැ. ඊට පස්සේ හේන මාමා රිදි නැන්ද එවන්නේ නැහැ රිදි ටික හොදන්න. ඊට පස්සේ හාමුදුරුවොත් ආයේ මොකවත් නැහැ. ඒ ගෙදර අතයිනවා. කැලේටම තමයි මේගොල්ලෝ. මේක බරපතල දන්න සංඝාඥාවට වැඩිය බරපතලයි. මේකේදී. මේක බරපතලම දේ හේන මාමා. හේන මාමා කියන්නේ රිදි නැන්දගේ මහත්තයා. දැන් රෙදිනන්දගේ මහත්තයා පණවිඩේ ගිහින් දෙනවා නෝට. අයියා හරි වැඩේනේ. සිරිතේන අප්පු හැමල අයියා කොටු පැනලා ගුටි කෑවනවා. ගම පුරාම රෙදිනන්දා මේක පතුරනවා. එතන මොකද වෙන්නේ? ගමේ සංශෝධනයක්. කවුරුවත් වැරද්දක් කරන්නේ නැහැ. කිසි තැනක. මෙන්න මෙහෙම සංස්කෘතියක් මේවා තුල තියෙනවා. ඒ නවනිංගිරාවට මුහුණ දෙන්න බැරි හින්දා ඔන්න ආයෙත් නම් මේ කොටු පනින්නේ නැහැ. මොකද හේනේ මාමා සහ මේ රෙදිනැන්දා මේක පතුරවනවනේ ගම පුරාම. ඉතින් ඔන්න දැන් මේ එකතු වෙච්චි මේ ගම දැන් මේ හදන්නේ වපුරන්නනේ. අපේ ගමේ රාළ උන්ද දැන් මෙතන ඉන්නවා. කොහොමද දැන් මේ වපුරන්න කලින් මොනවද අපි කරන්න චාරිත්‍ර සර්? මේක මහසෙන් දෙයියන්ගේ අඩවිය. ඔව්. ඒ වගේ එක එක දෙවියන්ට අඩවි තියෙනවා. මහසෙන් රජුරුවෝ විශාල සේවයක් කරලා මරුණාට පස්සේ දෙවියෙක් වෙච්ච බව තමයි විශ්වාස කරන්නේ. එතකොට මේක මේ මේ ප්‍රදේශයේ අයිති රුහුණු රටට. ඒ කියන්නේ කතරගම දෙවියන්ටයි මේ ප්‍රදේශයේ අයිති තියෙන්නේ. දැන් මං ඉපදුනේ මායා රටේ. ඔව්. මායා රටේ කියන්නේ මම ඉපදුනේ සබරගම එක මායා රට. මායා රටේ ඉඳලා මම මේ ඇවිල්ලා තියෙන දැන් මේ රුහුණු රටේ කොටස. හැබැයි දැන් මේක රුහුණු රටේ නෙමෙයි. ඔව්. මේ රජුරුවෝ කරපු සේවයට කතරගම දෙවියෝ කිව්වලු මේ ටික ඔයා බලාගන්න කියලා. තමන්ගේ කඩුව දුන්නලු. තමන් කඩුවේදී. එතකොට තමන් කඩුවේ මෙහා ටික රුහුණු ප්‍රදේශයේ තිබිච්ච එක මේක ආවා පිහිටි ප්‍රදේශයට. දැන් මම මේ ඉන්නේ පිහිටි ප්‍රදේශයේ. මම මායා රටේ ඉඳලා ත්‍රි සිංහලයට එනවා. ත්‍රි සිංහල කියන්නේ කටුගත්තොට. එතෙන් තමයි රුහුණු පිහිටි මායා වෙන් වෙන තැන. ත්‍රි සිංහලයේ හරහා මම ඇවිල්ලා දැන් මේ පිහිටි රටේ ඉන්නවා. මේ පිහිටි රටේ මේ හැරි ආධිපත්‍යය කරන්නේ කවුද? මහසෙන් රජුරුවෝ. එතකොට මහසෙන් රජුරුව මේක පයින් එනකොට කණ්ඩ දුන්න තැන තමයි අර දේවාලය තියෙන්නේ. කිරිබත් දුන්න තැන. එන්දා කිරිබත් කුමරුගේ කට්ටිය තමයි වෙ ඉන්නේ. වාසගම තියන අය. මේකේ ඉන්නවා කිරිබත් කුමරුලා තියෙන වාසගම තියෙන කට්ටිය කප මහත්තයාගේ මල්ලිලා. අද එතන දේවාලය. එහෙනම් දෙවියෙක් වීම ඉස්තරයි. මම ගෙනත් දැම්මා කොහමද දෙවියෝ මෙතෙන්. එහෙනම් ඒ දෙවියන්ට මම මතක් කරන්න අද කරන වැඩේ. දෙවියන් වහන්සේ කියන්නේ නොපෙනෙන ලෝකය. පෙනෙන ලෝකයට වැඩිය බලවත් නොපෙනෙන ලෝකය. ඒ නොපෙනෙන ලෝකයේ බලය මේකට තුලට දාන්න ඕනේ. මහසෙන් රජුරන්ගේ බලය. එහෙනම් අපි මහසෙන් රජුරන්ට මේක බාර දෙනවා.
ඉතින් කපු මහත්තයා යාතිකාව කරලා මාසෙන් රජුරවන්ට මේක බාර දෙනවා. බාර දීලා අපි දැන් වීටික වපුරනවා කොහොමද දෙවියනේ කියලා. දැන් දවස් 3කට එහා පැත්තේ දියේ දාපු වීටික මුල් ඇදලා තියෙනවා. ඒ මුල් ඇදපු වීටික දැන් පෝරු ගාලා මට්ටම් කරලා එළවල් ගහලා අපි දැන් වපුරනවා මෙන්න නැකතට. නැකත අත 45ට එදිලා තියෙනවා කියලා අපේ නැකතරලා කියනවා. ඔව්. ඒකර නැකතරලගෙන් මම දැන් ඒක අහගත්තා. දැන් ඉතින් අපි වපුරනවා. වපුරලා එතන ඉඳලා අපි හැමදාමත් අවසර පහන පත්තු කරනවා. ඊට පස්සේ පැල රකින්නවා කට්ටිය මේ වෙනගිනවා. එතකොට භෞතික වශයෙන් පැල රකීම ආධ්‍යාත්මික වශයෙන් දෙවියන්ට බාර දීම. මාස 3යි අපිට මේක වපුර ගන්න බල බල ගන්න තියෙන්නේ. මාස 3ේදී ගොයම් පැහිලා අපි කපනවා. මේක මහන්සියක්ද? මං අහන්නේ මේක මහන්සියක්ද? මේ රටේ ජනතාව කෑ ගහනවා පාට බැහැලා කුඹුරු අතහැරලා. කුඹුරු කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අහස කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අකුණු කෑ ගහනවා අපි එන්න ලෑස්ති, අපි පොර දෙන්න ලෑස්ති. මේ ටික කියලා දෙන විශ්වවිද්‍යාල මේ රටේ බිහි වෙන්න තියෙන තමයි මම මේ සීහල ගමේ මේ විශ්වවිද්‍යාලය හදන්නේ. එහෙනම් ඉතින් නැකත්‍රාල ඇත්තෝ ඔන්න අපිට නැකත දුන්නා. 8:45ට තියෙන සුබ මුහුර්තයෙන් අපි වපුරන්නයි හදන්නේ. එහෙනම් ගමරාල ඇත්තෝ අපි වපුරමු නේද? මොනවද මේ වපුරන්නේ? සුවඳ ඇල්, සුගන්ධ සාලික්, සුගන්ධ සාලික්, සංස්කෘතෙන් කියන්නේ සුගන්ධ සාලික්, සිංහලෙන් කියන්නේ සුවඳ ඇල්. මල් පිපෙන කොටත් සුවඳයි, ගොයන් ගහ සුවඳයි, උයන කොටත් සුවඳයි, අර ගෙදර උයනකොට මෙහෙර ඇහෙනවා සිංහල හාලේ බත ඉදෙන තාලේ කියලා සින්දු කියන්නේ. ඔය සුවඳ ඇල් තමයි හොඳම හාල. සුවඳ ඇල් වපුරන්නයි යන්නේ. එහෙනම් මේ ඔබ නරඹන්නේ සීහෙලස්වනු. උඩට උඩෝ යං යටට පාවඩං දෙපතට මල්යහං ගෙන්නා වදිමි දෙවියං මින්නේ දෙවියනේ ඔබේ නාමේ කියන්නේ කිවීමයි වසන්නේ සියලු වරදට සමා දෙන්නේ ගණපති දෙතිනුවන දෙන්න මතනුවන අසන් දෙවියනේ දේව සුභගණ හොඳයි මින්නේරි හත්රජරෝ මල්ලි අම්බුලත් යන්න නැතුනාට අපිට කෙතට වීව පුරන්න පහන් පත්තු කරලා අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් කෙතට වීව පුරන්න අපිට මේ මැතිතුමාට සත්‍ය ධෛර්යය ලබන්න අද හොඳ නැකත් දවසක් නැකත් උදාවක් සමග එහෙමනම් මම සියලු දෙයියරුන්ට කියන ඇත්ත වශයෙන්ම කියනවා නම් නැවත අපි සියලු දෙයියරුන්ට මතක් කරන අවසානයේදී වපුරලා අවසාන ජාරි අපේ වනසත්තුන්ගෙන් අපිට සතුරු පද්දරාවල් නැතුව ඒවා කරගන්න සත්‍ය ධෛර්යය දෙන්න වැඩ කරන ජනතාවට ලෙඩක් දුක නැතුව අවසන් කරනකම් වැඩ කරගන්න සත්‍ය ධෛර්යය දෙන්න එහෙමනම් පැමිණිලා ජනතාව සේනා සම්පත හැම වෙලාවෙම ගලන්ඩ හැම වෙලාවෙම එන්න මේවා රැකවරණ කරලා දෙන්න මේවට අතහිත දීලා මේවා ඇත්ත වශයෙන්ම කියනනම් මේ වසවිසෙන් තොරව කරන ගොවිතැනක් ඇත්ත වශයෙන්ම කියනනම් කොම්පෝස්ට් කරමෙට මේ තෙල් පොහොර නෑ හොඳයි ඒ වගේ අපි සත්‍ය සම්පන්න දැන් අවුරුදු ගාණක් ලැබලා අපි සර් දුගියට මගිරට දෙන්නත් ඔය හැම කෙනෙකුටම දෙන්න ඒවා වී ඇත්ත වශයෙන්ම කියනනම් තමන්ගේ වෙල්ලි ආයේ කෙත්ති ආයේ ගයක් හදලා ඒ වී ගබඩා කරලා තියෙන්නේ හොඳයි ඒවා අපිට ගෙනියන්න සත්‍ය ධෛර්යය ලැබලා දෙන සෑම දෙනෙකුට කෙනෙකුටම අපි සිතත් සාන්තිය ලැබදෙනවා එමනම් අපිට කෙතට දැන් වීව පුරන්න මම හිතනවා තා මොහොතකින් තියෙනවා ඒ මොහොතේ මගේ ගෝල බාලයෙක් ඉන්නා කෙතට වීව පුරන්න හොඳයි එතුමගෙත් මම කියනවා සියලු දෙයියන්ගෙන් පිහිට ලබාගෙන එතුමත් දැත්ත වශයෙන් කරන වීයට දෙකක් බිමට දාලා ඒ කෙතට වීව පුරන එතුමට සත්‍ය ධෛර්යය ලැබෙනවා සාදු 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 ඔන්න ඉතින් අද දවසේ මේ කැඳහැලියාව කුමුරු කෙත මේ පින් කෙත වැපුරුවා. මේ විදිහට වපුරන කුමුර අපි ඊළඟ දවසේ මුණ ගැහෙන්නේ අස්වැද්දුනාට පස්සේ මාස 3කින් හරියටම යල් කන්නේ ගොයම් කපනකොට අපි ආයෙත් මුණ ගැහෙමු. මේ සීහෙලස්වනු. මේක ගොවියෝ දැනගන්න ඕනේ. හතරමං හන්දියක් නේරවල් වල නැහැ. ඇයි? බලේ නැහැ. හරි අද අපිට රෝමානු ලන්දේසී නීති ගැන්නුවට අපේ සිංහලයේ නීති විශාල ප්‍රමාණයක් තිබුණා. සිංහලයේ නීති හේනට වෙන නීතියක් කුමුරට වෙන නීතියක් එහෙම. මේ රටේ ජනතාව කෑ ගහනවා පාට බැහැලා කුමුරු අතහැරලා. කුමුරු කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අහස කෑ ගහනවා එන්න කුඹුරට අපි ලෑස්ති. අකුණු කෑ ගහනවා අපි එන්න ලෑස්ති අපි පොර දෙන්න ලෑස්ති. අපට අමතකව ගිය අපේ වාරික්‍රමය
ආහාර රටාව අපේ ජීවන ක්‍රමය යටගියාවෙන් මතු කරගත් පාරම්පරික කෘෂි විද්‍යාවේ අරුමය අපේ සරු අස්වන්න සීහෙල අස්වන්න